very good morning and welcome to Happy Hour. අද අපි ඉන්නේ MediHelp Wellness Center එකේ. ඉතින් අද කවුද මගේ ප්‍රෝග්‍රෑම් එකට එන ගෙස්ට් දෙන්නා? එහෙම කියන්න. ඉතාම ජනප්‍රිය, ඉතාම දක්ෂ, කුරුබුහුටි, ලස්සන, මුළු රටකගේ ආදරය දිනාගත් අක්කා නගෝ දෙපළ. දෙනෙක් මේ දෙන්න කෝ 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 කියලා බැලුවා. දැන් ඔන්න අයිමත් සීන් එකේ ඉන්නවා. කවුද මේවාලා ආදරය කරන? ඒ අක්කා නගෝ දෙපළ. වලහෙනම් දැක්කා කවුද මේ ලංකාවේ ඉන්න සෙක්සියස්ම අපේ සිස්ටර්ස් අදන්න කියලා. එහෙනම් වත්සලයි බුනි එන්න දියලගොඩ සිස්ටර්ස් කම් වෙල්කම් ටු මයි ෂෝ. හගර්ස් එකක් දීලා එන්න පුදුව අම්මේ බැබලෙනවා දෙන්න. මාර හොට් ඇන් සෙක්සි මං අද මම මේ මොනවද පේනියක් කියනවා. මේ වැඩසටහන ලංකාවේ සියලු පොල්ලෝ රිවයින් කර කර බලනවලු ආයම තායිම තායිම. තාමත් හොඳයි. බොහොම හොඳයි. Thank you very much. ඉතින් ආවට හරිම ලස්සනයි දෙන්න. Thank you. බුවිනා ඉතින් ලංකකදී දෙදරුමක් වුණා නේද? The twins. කෙල්ලයි කොල්ලයි. ඔව්. අපේ වත්සලන්ට ඉතින් අපේ දියණිය ඉන්නවා එහා පැත්තේ. මම සෑහෙන කාලයකට කලින් සෑහෙන කවුරු 10ක් වෙනවා නේ. දිලාව යනවා තේරෙන්නේ නැහැ නේ වත්සලා. මම බාට 10යි දැන්. මම බාට 10ක් නේ. පුතු අම්بيه ඔය බැඳලා අවුරුදු 15ක්. ඔව්. මෙයා නම් අවුරුදු 4ට දෙන්නේ ගොඩ දාගත්තා. ඔය අවුරුදු 15ටම එක්කෙනයි. තව එක්කෙනෙක් ගොඩ දාන්න බලාපොරොත්තුවක් තියෙනවද? දැන් පරක්කු වැඩිනේ. පරක්කු. ඉතින් මේ දවස්වල කොහොමද බබාලා චූටි බබාලා දෙනයි පුදුනා විතර මාස 10ක් නේ. ඉතින් ලේසි නෑ නේද? දැන් මාස 10ක කාලේ ගියා තේරුණේවත් නැහැ. ඉතින් ඒ දෙන්නගේ වැඩ දැන් ඒගොල්ලන්ගේ හුරතල් කාලේ යන්නේ. ඉතින් ඒක නිසා ආ ඒක මිස් කරගන්න මම ටිකක් අකමැතියි. ඒ හුරතල් කාලේ ආපහු එන්නේ නැහැ නේ. එන්නේ නැහැ. ඉතින් ඒගොල්ලොත් එක්ක ඉතින් ඒගොල්ලන්ට ඒක තමයි ෆීල් එකකින් චුට්ටක් ඈත් වෙලා පොඩ්ඩක් ගිහින් හැබැයි දැන් එනවනේ ෆිල්ම්. ඕ මොනාද අපිට කියන්න ප්‍රේක්ෂකීන්ට? කරපු ෆිල්ම් එකක් තියෙනවා එන්න. ඒක බොහෝ දුරට මේ අවුරුද්දේ එනවා කියලා කියනවා. ඩබින් කරගෙන යනවා. තම ටෙලිග්‍රෑම් එකක් කරා බබලා හම්බුනාට පස්සේ ඒක අතරමඟ දිනේ වෙනවා. ඒක එපිසෝඩ් 20ක් කරලා උඩ නවත්තලා තිනවා channel එකක් එනකන් මම දන්නේ නැහැ. තාම සද්දයක් නැහැ. සද්දයක් නැහැ. හැබැයි දැන් ෂූටින් ආයෙත් පටන් ගන්න ඕනලු. කොහොම හරි කළ වෙලාවෙන් කරගෙන ඉවර කරා. මම මේක එක කරේත් බබලා හම්බුනාට පස්සේ. පස්සේ. ඔව්. එයාටලට මාස 4යි මම ෂූටින් යනකොට. යනකොට හරි. ඉතින් අද විශේෂම මතක් කරන්න ඕනේ අපි ඉන්නේ MediHelp Wellness Center එකේ. කෆි එක බොමු නේද? ඒකේ. Cheers. So නිදහසේ බොන්න ඕනේ වත්ත රැජ්ජ වෙන්න එපා. හරි ආස දෙයක් මේ කොෆි එකක් ගිවි කාත් එකට chat එකක් දෙන්න. ඔව් gossip එකක් chat නෙමෙයි gossip එක gossip එහෙම වගේ නම් නේද හරි මාසයි. ඉතින් වත්සලා අවුරුදු 15ක් විවාහ වෙලානේ. එතකොට සෑහෙන කාලයක්. ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ? ඔයා හරි ෆීල්ඩ් එකට ආව ගමන් බැන්දා. එන්නවත් හම්බුන්නේ නැහැ. කොල්ලෝ ටික පව්. කොල්ලෝ ටික පව්. ඒක කොල්ලෙක්ට chance එකක් හම්බුන්නේ නැහැ. ඊට කලින් අපේ නළුවෙක් කව හරි ඩේට් කරාද? ඊට කලින්? ඔව්. ඒ කියන්නේ බඳින්න කලින්. දෙන්න කුත්තු. මම නම් දා. ඕ එහෙම වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මේ හස්බන්ඩ් දාලා යන්නේ. හස්බන්ඩ් කෙනා මොකද වත්සලා? ප්‍රසංග. ප්‍රසංග. ප්ලීස් ප්‍රසංග. දාලා යන්නේ නැහැ වත්සලා. දැන් ඔයාව අපි පොඩ්ඩක් මේ කුණු කෝ. ඊටවත් දාලා යන්නේ නැහැ. හරිද? ඒක නිසා පොඩ්ඩක් කුරු සුට්ටක් හරනවා පොඩ්ඩක්. අතීතේ කුණු අතීතේ සිහිනය මොනවාද මේ සුන්දර මතකයන් පමණයි සුවඳක් නැහැ. අන්න සැබෑ සුවඳක් නැහැ. අපි පොඩ්ඩක් මේ අතීතයට ගිහිලා පොඩ්ඩක් සුට්ටක් හාරා උස්සනවා මතකයන්. ඉතින් ඒ කට්ටිය පවු නේද? ඒ කට්ටිය තව හිතේ හිතින් ආදරය කරපු කොල්ලෝ කීයක් ඉන්නේ නැද්ද වත්සලා? හිතින් ආදරය කරපු අය ඉන්නේ නැති. මම හිතන්නේ ඒ කාලේට වැඩිය මේ දැන් තමයි වැඩි නේද? වැඩිද? සිරාවට නේ ඇත්තටම බැන්දම තමයි වැඩි වෙන්නේ නේද? නෑ ඒක හොඳට මං දැකලා තියෙන දෙයක්. බැන්ද කියලා අපේ කොල්ලෝ ගිව් අප් කරන්නේ. බඳින්න කලින්ට වැඩිය බැන්දට පස්සේ එහෙම තියෙන ඇට්‍රැක්ෂන් එක වැඩි. මට විතරක් නෙමෙයි. මෙයාට ඇත්තට තියෙන බුවි එක තේරෙන්නේ නෑ. බුවිගේ මට තියෙන වෙන ප්‍රශ්නයක් අහන්න. ඇත්තටම දැන් විශේෂ වෙන මාලිලාගෙන්ද බැඳපු කට්ටියගෙන්ද නැත්නම් ඔයාගේ වයස කට්ටියගෙන්ද වැඩිපුර එන්නේ ඉල්ලුම? මගේ වයස තොර වෙනවා.
මොන කොහෙන්ද ඔය ඉල්ලුමෙන්නේ Facebook කරාද Instagram කරාද TikTok කරාද එහෙමත් නෙමෙයි යුරේනි ඉතින් අර ඒක පුට විලහනවාද අනක් නොතරක් නෑ ඉතින් අර ටිකක් තියෙන attraction එක වැඩි මේ මේකයි ඩාලිට ඕවා මේක කියලා ප්‍රසංග ඊට පස්සේ ඔය තනියෙන් යවන්න ඇලු කොහෙවත් ප්‍රසංග යනවලු ඊට පස්සේ මැක්කා වගේ කොල්ලෙක් කෙනවා දැන් වාට ලස්සන කොල්ලෙක් හය හතර නිකන් ආයි මන් නෑ බොලිවුඩ් නළුවෙක්ගේ ලස්සනයි කියන වාට හිත උණු වෙනවලු වත්සල අපි ගෑනු ළමයිනි අපි තින් ලස්සන මේකයි ලස්සන දෙයක් දැක්කම කැතයි කියලා කියන්නේ නෑනේ ඒ වගේ නිකන් වගේ කවුද බොලිවුඩ් ආසන නළුවා නිකන් රන්වීර් සිං වගේ කියලා කිව්වා ඔව් රන්වීර් සිං වගේ පොඩි පොඩි ළඟින් යන කෙනෙක් වගේ කෙනෙක් එනවලු වාගෙන් අහන්න ඔයාගිට චැට් කරනවලු ඉතින් ඒකලා ඔයා මොකද්ද කියන්නේ එයාගේ හිත කැඩෙන්නේ නැති වෙන කොහොමද ඔයා කියන්නේ බලා සනසෙමින් එලා ගන්න බලා සනසෙමින් එලා ගන්න බැරි තමයි ඩාලි මාඩ ගේ ඒක තේ වචන දීලා හිනා වෙලා හග් එකක් වගේ එකක් දීලා දීලා ඔව් ඒ කියන්නේ මම කැමති ඒනට කරන්න දෙයක් නැහැ වගේ එකක් නැහැ නැත්තම් ප්‍රසංග පොඩ්ඩක් ඔයා ඔයාලේ ඕවර්සීස් ට්‍රිප්ස් හැම යන්නේ නැති ප්‍රසංග කියලා ප්‍රසංග ජීවිත රට දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ රට යන්නේ කොහොමද නෑලුවාව නැතුව ඔව් කොහොමද යන්නේ බුබි වගේ මං හරි වෙන ප්‍රශ්නයක් අයියෝ මං බොරම කෝපි බිලා හරියන්නේ නැහැ මම බිලා පොඩ වෙරි වෙන්න ප්‍රශ්නෙට බුබි ඔයාට ඔයාගේ හස්බන්ඩ් ගේ කවුරු හරි දැන් යාළුවෝ ඉන්නනේ හස්බන්ඩ් ගොඩා නිකන් දැකලා මාර හැන්සම් මේ මෙයා කියලා නේද හිතලා නැද්ද දැන් මම කිව්වොත් එහම අපේ හස්බන්ඩ් මේ හැන්සම් යාළුවෝ නැහැ කියලා මාත් එක තරහ වෙනවා කට්ටිය හරි එහෙම යාළුවෝ බිග් මැච් වගේ එහෙම දැන් මේ බිග් මැච් සීසන් එකක් තියෙනවනේ බිග් හස්බන්ඩ් මොන ඉස්කෝලේද හස්බන්ඩ් මේ එයා කොළඹ නෙමෙයි එයා පොළොන්නරුවේ ආයි තින් හස්බන්ඩ් ගේ යාළුවෝ එහෙම හිතලා නැහැ යාළුවෝ ගොඩක් ඉන්නවා අන්ට ඉතින් මට එහෙම හිතෙන්නේ නැහැ නිකන් නයි ලස්සනයි නේ හැන්ඩි ගෝල්ෙක් වගේ කියන්නනේ කියන්නේ හස්බන්ඩ් යාළුවගේ දෙන්නේ හිතලා නෑ හිතලා නෑ ආ එහෙම හිතලා නෑ නෑ වෙන කට්ටිය ගැන හිතලා තියනවායි කියන්නේ නිකන් අපි නිකන් මොනාරි shopping කර කර ඉන්නකොට නිකන් නිගල කවුරු හරි එක්කෙනෙක්ද ආ ඒක ඉතින් හැමෝම හිතනවනේ අපි එහෙම ඉතින් ඕ අපි ගෑනු ළමයි නේ දැන් අක්කා නගෝ එනක කෝපි එක බොන්න මම break එකක් දෙනවා අපි break එකෙන් ගිහිල්ලා අයිමත් තව අපට ආසය ඔය දෙන්නගේ මේ චුටි කාලේට දෙමෝපියන් එක්ක ඉන්න කාලේට එක්කීලා කතා කරන්න දෙනගේ දඟවැර ටික අපි break එකකින් පස්සේ අපි අයිමත් chat එකට set වෙමු ඉතින් මේ happy hour අද අපි ඉන්නේ දියලගර sisters Vatsala and Bhuvini ඉතින් break එකකින් පස්සේ ඉක්මනට set වෙමු right breaking in passe navata tolekta line happy hour ada api thakina Vatsala dialogodat Bhuvini dialogodat ඉතින් dialogoda sisters මං ආසයි ඔල පොඩි කාලේ යන පුංචි කාලේ තරුණ කාලේ දඟ වයසට කවුද දෙන්නගෙන් දඟම මෙයාද මොන වගේ දඟ වැඩද කරේ ගෙදර ඔව් මට පේනවා මට පේනවා දැක්කම මොන වගේ මං දැන් දඟ නෑනේ දඟ මොන වගේ දඟ වැඩද කරලා තින්නේ අම්මට තාත්තටයි එහෙම විවිධ දඟ වැඩ කරලා විවිධ වගේ මොන වගේ විවිධ දඟ වැඩ උගලක් කරලා තියනද මැර වැඩ මැර වැඩ ඔව් එක මැර වැඩ අම්මට සා පීඩා කාටද අක්කට අක්කට වා සතුන්ට එහෙම කරලා තිබයි මම ඒ දන්නේ නැතුව ඉතින් ඔව් දැන් කරන්නේ නැහැ ඒව පව් ගොඩට වැටෙන්නේ නැහැ ඒක නිසා නොදැනුවත් වෙන කරලා තියෙන්නේ ඔව් මම කියන්නේ දන්න අය කියලා දෙන්න ඕනේ ඒ කාලේ ඒකට තමයි ඒ පව් ඒ පව් ඇයි වත්සලා ඒ හින්ට් එක නම් ඔයාට ගැහුවා ඒක කියලා දුන්නේ නැති නම් ඊට අයියෝ නම් ඊට කියලා දුන්නේ නැති සතුට හිංසා කරන්න සමහර දන්නේ නැ ඒක පවක් කියලා කාටද මේ මොන සතාරද හිංසා කර ඔය දෙන්න පූසරද ගෙද මනුසතාට ඈ නෑ මනුසතාට නංගි සාකේ නෑ මම මනුසතාට දෙක මොන සතාරද හිංසා කරේ නැනේ මං ඉස්සර හරියට කියනවා නේද අර කූරෝ ඉන්නේ බත් කූරෝ නේද බලන් කූසෝ අර එහෙම හයට මං හරියට අල්ලනවා අර අර ඉන්නේ පොඩි කූරෝ ඒ ගස්වල ඉන්නේ ඒතර අම්මට තාත්තට මොන වගේ මැර වැඩද කරලා තියෙනවා අම්මට තාත්තට මැර වැඩ කරලා අම්මට තාත්තට අන්දවල තියෙන මොන වගේ අවස්ථාවලද ආට මතකද නෑ ඉස්කෝලේම මොන වගේ දඟ වැඩද කරලා තියෙන්නේ ඉස්කෝලේ නම් හරියට දඟ වැඩ කරලා තියෙනවා ගුටි කාලක් තියෙනවා ඉස්කෝලේ යාළුවොත් එක්ක රණ්ඩු වෙලා ගහගෙනක් තියෙනවා සමහර අක්කට බේරගන්න එක්කත් පොඩි පොඩි ගැටන වෙලා තියෙනවා
මිශ්‍ර පාසලකටද ගියේ? නෑ ගර්ල්ස් ස්කූල් එකට. ගර්ල්ස් ස්කූල් එකට. ගර්ල්ස් ස්කූල් වල වැඩි ඔය රණ්ඩු වරවා මේවා බුටි. අක්කා දෙන්න උතර බේරගන්න. අක්කා නෑ නෑ මම්ම බේර ගන්නවා. වචල එන්නේ. ඔය අත දාන්නේ නෑ. නෑ මම එන්නේ නෑ. මෙයා සාමාන්‍යයෙන් එහෙම ඉස්කෝලේ යනකොට මම අවුට් වෙලා නේ ගොඩක්. ඔය ටික ලොකු වෙද්දි. ඔව්. ඔව් නේ. ඔව්. මම ග්‍රේඩ් 10 ඕලෙවල් වගේනකොට මෙයා අවුට් වෙලා අවුට් වෙලා. පොඩි කාලේ මෙයා ලෙඩ දා ගන්නකොට වගේලා බේර ගන්නවද? පොඩි කාලෙත් ඉතින් මෙයාගේ එහෙම තමයි ඉතින් ඔය මොනවා හරි ඉතින් එක්කෝ කාට හරි ගහලා එක්කෝ දෙයක් මොනවා හරි කරලා ඕව තමයි ඉතින්. හොරකම් කළා නේද ඉස්කෝලේ කාලේ? නෑ. අක්ක තියෙනවා. ඒ ලෙවල් ක්ලාස් එකේදී කරේ හොරකම් කරේ දැන් කිව්වට දැන් ඉතින් කිව්වට කමන්නේ නෑ. රෙජිස්ටර් එක හොරකම් කරේ. හා? රෙජිස්ටර් එක හොරකම් කරේ. මොකටද? අය අර මේ 180 බලනවා. ඒක ඉතින් ඒක කළා ඒක දාගත්තා 180 කියලා. නෑ. එහෙනම් ඒක මිසින්. ආ එතකොට කොහෙන්ද හොයන්නේ? ඒක නිසා ආට් ක්ලාස් එකට මේ ආට් ක්ලාස් එකට එළවලු ලියන්න පුළුවන් වුණා. එන කරුණාගල වඳින්න ආට් ක්ලාස් එක ගොවිට මේ මේ ඔබ නිසා මුළු ආට් ක්ලාස් එකම එළවස් ලිව්වා. වස්සලා අපි මතක් කරමු. ඉතින් ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ බොයෆ්‍රෙන්ඩ්ස් හිටියද වස්සලාට? ඉස්කෝලේ යන කාලේ හිටියද බොයෆ්‍රෙන්ඩ්? ඔව් එක්කෙනෙක් හිටියා. එක්කෙනයි හිටියේ. හරි බෝරින් වස්සලා ඔයා නේද? නෑ ඉතින් එක්කෙනෙක් හිටියා. ආ එක්කෙනා. ප්‍රසංග හම්බුලා ගොනා විකුණුවා දැන් හරි දුක් වෙනවා නේද මේ හොට් හොට් සෙක්සි කෙල්ලව නැති කරගත්ත එක හරි දුක් වෙනවා නේද දැන් එයාගෙන් අහන්න තිබ්බනම් හොඳයි නේ හොඳයි නේ ලංකාවේද නැහැ කියලා තමයි කියන්නේ ලඟම කොහේ හරි ලෝකේ කොහේ ඉන්නවා නම් මේක බලන් ඉන්නවා නම් මං හිතන ඔබට තාම දුක ඇති කියලා නොලැබීම දුකද සතුටද දන්නේ නැහැ නේ දන්නේ නැහැ ඒක මට වැඩි ලස්සන කෙනෙක් බඳලා දන්නේ දන්නේ නැහැ ඉතින් වස්සලා මං හිතන්නේ නැහැ අවුරුදු හතර කොහොමද කසුන්ගෙන් ලැබෙන සපෝට් එක? කසුන්ගෙන් ඇත්තටම ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. මොකද දැන් අර අපේ සමාජ කතාවක් තියෙනවානේ බබාලා හම්බුණාට පස්සේ ගෙදර වැඩ බබාලාගේ වැඩ වෙන කිස් අපේ ගෙදර එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔව්. සියල්ල බෙදාගෙන කරන්නේ. බෙදාගෙන කරන්නේ. ඉතින් අර එයාගේ සපෝට් එක නැත්තම් මට එක කරන්න බෑනේ. දැන් මම ආපහු වැඩ කරන්නේ හරි මේ ප්‍රෝග්‍රෑම්ස් වලට එන්නේ හරි එයාගේ සපෝට් එක තියෙන නිසා. ඉතින් එයා මට හරි සපෝටිව් ඒ පැත්තෙන්. මම කැමති දේවල් කරන්න මම කැමති දේ විදිහට අඳින්න, පළඳින්න, කැමති තැන් වල යන්න මට පූර්ණ නිදහස දීලා තියෙනවා. පූර්ණ නිදහස. ඒ කියන්නේ පූර්ණගේ නිදහස දීලා තියෙනවා. පූර්ණගේ නිදහස දුන්න එක තමයි අවුල යන්නේ. ඔන්න අද මම කියනවා කසුන් පොඩ්ඩක් ඔය පූර්ණගේ නිදහස දෙන්න එපා. ඒක නිසා තමයි මේ එතකොට මම හැපි මම හැපි කියන්නේ එයා හැපි හැපි නැත්තම් මේ මනුස්සය ඔලුව කනවා දැන් හොඳ පෘෂ්ටිමත් බෝලේ වගේ ඉන්නවා අන්හැපි වුණ ගමන් ඕක ඉදි කට්ටක් වගේ කෙට්ට වෙනවා ඊට වඩා හොඳ ඔය බෝලේ වගේ ඉන්න එක නේද හරි ඉතින් වස්සලා බැන්දයින් පස්සේ ටිකක් ඈත් වුණා ෆීල්ඩ් එකෙන් සාමාන්‍ය ළමයි ලොකු වෙනකොට එනවානේ හැමෝම ෆීල්ඩ් එකට එහෙම අපි වස්සලාව දැක්කේ නෑ ගොඩක් මැරි කරලා දැන් කලින් කිව්වා වගේ 15ක් අවුරුදු. ඉතින් මම මැරි කරනකොටම මම ෆීල්ඩ් එකෙන් අයින් වුණා. මොකද මැරේජ් එක මොකද මං හරි අඩු වයසින් බැන්දේ. ඉතින් ඒකත් එක්ක ඉතින් මුළු මගේ ජීවිතේම මම එතනට කැප කරලා මම හිටියා. ඉඳලා ඊට පස්සේ ටික කාලයක් යද්දී හස්බන්ඩ්ටම තේරුණා මේ අපරාධේ ඉතින් මම ඔහු මිනේ මොකද මගේ පීක් එකේනේ මම මැරි කරේ
ඉතින් ආයි මම වැඩ කරා ඊට පස්සේ ආයි ප්‍රෙග්නන්ට් වුණා ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ආයි වැඩ කරේ නැහැ ඊළඟට මෙයා හම්බ වෙලත් ටිකක් හිටියා ඒ අතරේ මම ආපහු වැඩ කරන්න ගත්තා ඩ්‍රාමාස් කරා ඉතින් අර මෙයා ටිකක් දැන් ලොකු වෙනකොට තමයි මම දැන් ආපහු ෆීල්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ දැන් මගේ ඔළුව නිදහස් පොඩි හරි කනගාටුවක් තියෙනවද ෆීල්ඩ් එකේ හිටියට මීටත් වඩා මට ඇක්ටිව් වෙන්න තිබ්බනම් කියලා අනිවාර්යෙන් බොරු කියන්න ඕනේ නැහැ ඉතින් ඒ කාලේ ඉඳලාම මේක ඒ කියන්නේ මට දෙයක් කරගෙන ඒ කියන්නේ මගේ පීක් එක ඒ අවුරුදු 2008 9 10 ඔය කියන්නේ පීක් එක ඉතින් ඒ කාලේ ඉඳලා මට හිතුණා අපරාදී මට තව ගොඩක් දේවල් මගෙන් වැඩක් ගන්න තිබුණා නමුත් ඉතින් මම මේක කරා හැබැයි දැන් අතීතය ගැන එහෙම ලොකුවට දුක් වෙන්න වෙලා ඉවරනේ ඉවරයි ඔව් කරන්න දෙයක් කරන්න නෑ වැඩක් නෑ ඉස්සරහට වෙන්න තියෙන දේ ගැන තමයි දැන් මං හිතන්නේ දැන් ඉඳලා හරි මගේ කරියක මම හදාගෙන මම ආසයි ටිකක් ඉන්ඩිපෙන්ඩන්ට් මනුස්සයෙක් වෙන්න. හරි. ඉන්ඩිපෙන්ඩන්ට් මනුස්සයෙක් වෙන ආසයි සත්සලා දියල ගොඩ ඒ කියන්නේ ඉස්සරහට අපිට ගොඩාක් ගොඩාක් කලා ක්ෂේත්‍රේ දැක ගන්න පුළුවන් මුණක් වෙයි. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. අපි තව බ්‍රේක් එකකට යන්නේ නේද? හරි. එහෙනම් අපි බ්‍රේක් එකකට යනවා. කොහෙවත් යන්න එපා. ලස්සන කෙල්ල දෙනෙක් ඉන්නේ ලංකාවේ කොල්ලෝ අපි දිහා බලන් ඉන්නවනම්. ඔන්න පොඩක් ක්ලෝස් අප් එකකුත් දෙන්න අපේ කැමරමන් සර් කියන්නේ මේ ලස්සන කෙල්ල දෙන්නම හොඳට මේව කරන්න අපේ ලංකාවේ කොල්ලොන්ට ලස්සට පෙන්නන්න මේ ළමයි දෙන්නම නැති ප්‍රශ්න ඇති කරන්න එපා ඔව් නෑ අපි කියන්නේ බල බලා සතුට සැනසෙන්න කියලා ඔයා තමයි කිව්වේ ඩාලින් නෙලා ගනු බැරි බලා සැනසෙමි එන්නේ එහෙම තමයි කියන්න තියෙන්නේ ලංකාවේ කොල්ලන්ට මේ අක්කල දෙන්නව නම් අත දාන්න යන්න එපා රයිට් අපි යනවා බ්‍රේක් එකකට and this is happy hour Welcome back after the break and this is happy hour. Vatsala boyre dennama vivahakai mau padaviya labala. Vivaha wenna kalin aadare saha vivahen passe aadare denna dakinne kohomada? Kawuda mulimma yanne? Avankawa kiyanna. Avankawa kiyanne. Amba dali mokada? Den bandinna mula kali nikan aima ne honeymoon phase. Den avurudu 15k gihilla. Oy kiyana taram vivahaya sundarada? විවාහයේ අභියෝග දෙන්නට ඇවිල්ලා නැද්ද ප්‍රසංගටයි ඔටයි ඔන්න මෙන්න කැඩෙන්න ගිහිල්ලා මේව පැච් වෙලා නැද්ද වටේ ඉන්න අය ඔලු කාලා නැද්ද ඔය දෙන්නගේ විවාහය ඔව් දැන් කිව්වා වගේ 15ක් කියන්නේ SMS ඒ කාලයක් නෙමෙයි ඔව් අනිත් එක අද්ද හරි අඩු අද්දකින් ප්‍රමාණයකින් ඒ කියන්නේ වයසේ මොකුත් තේරුමක් නැතුව මේ විවාහයට එන්නේ ඉතින් අර මැරේජ් එකක් කියන්නේ අර අපි හිතන තරම්ම යුරේනී මේ හීන ලෝකයක්ම නෙමෙයි. ඒක ඇතුළට ගියාට පස්සේ ඒකට ජීවත් වෙන්න ගත්තට පස්සේ මෙයාගේ අඩුපාඩු පේනවා මගේ අඩුපාඩු පේනවා මේ අර යාළු වෙලා ඉන්න කාලේ දැන් සතියකට සැරයක් හරි මාසෙකට සැරයක් හරි දකින්නවා වගේ නෙමෙයිනේ. එතකොට ඉන්නේ පර්ෆෙක්ට්. ඔව්. ආ මෙයා ඉස්සරහ කන්නේත් හරිම මේකේ කතා කරන්නේත් එහෙමයි යන්නේත් එහෙම නිකන් ඔව් ඒ කියන්නේ තියෙනවනේ හැමෝටම මේක තියෙනවා මේන්ටේන් කරනවා දෙන්නම එකම තැනක විතරක් කොයි මොහොතකත් මේ අවුරුදු 15 දී එක තැනකදී දරා ගන්න බැරුව වෙන් වෙන්න හිතුව අවස්ථාවක් ආවද එහෙම අවස්ථාවක් ලැබිලා තියෙනවා වෙලා තියෙනවා ඒ කියන්නේ මේ මොන වද යද්ද කියන එකටත් එහෙම ඇවිල්ලා තියෙනවා මේක කොහොමද මේක ගැට ගහගෙන යන්නේ හැබැයි ගැට ගහගෙන යන්නත් ඕනේ එහෙම අවස්ථාවක් තියෙනවා මොකද මේක හැපි ෆැමිලි හැපි එන්ඩින් එහෙම එහෙම ලයිෆ් නෑ ඔය බොරු කරන්නේ ඔව් අනිවාර්යයෙන් ඔය සෝෂල් මීඩියා වල දාගෙන බොරුව ඉතින් එහෙම වෙන්න විදියක් නෑ එහෙමනම් අපි හරි අසාමාන්‍ය පවුලක් වෙන්න ඕනේ අනිවාර්යයෙන් ඉතින් ඒක නිසා ඉතින් නොගැලපීම් තියෙනවා සමහර තැන් දැන් මේ වෙද්දි අඳුනගෙන තියෙන්නේ මේ මෙයා කැමති මොනාටද මම කැමති මොනාටද එතකොට අපි දෙන්නට ඒක එක තැනකට එන්න පුළුවන්ද මට එයා වෙන්නත් බෑ එයාගේ විදිහට මට හැදෙන්නත් බෑ මම විදිහට එයාට හැදෙන්නත් බෑ එක අවස්ථාවකදී හරි වටේ පිටේ ඉන්න කට්ටිය ඕගොල්ලන්ගේ ඔලු කාලා ඕගොල්ලන්ගේ විවාහ දෙදරා යෑමට හේතුවක් ඒ කියන්නේ එක අවස්ථාවක් කියන්න බෑ ගණන් කරන්න බැරි අවස්ථා කිහිපයක් ඔව් ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඔහොමම ඉන්නවාගේ මිහිරි මතකයන් අපි අලුත් කරන්න වට ස්වීට් දෙයක් දෙනවා ඉතින් island tea and ceylon coffee club දෙක තියෙන මෙටි හෙල්ප් වෙල්නස් සෙන්ටර් එකේම ඔයගොල්ලෝ ආවොත් ඔයගොල්ලන්ගේ වැඩ කරගන්නකම් ඒගොල්ලන්ගේ කැෆේ ඒරියා එකට ගිහිල්ලා ලස්සනට ලස්සන හොඳ කෝෆි එකක් දීලා මේ වගේ ස්වීට් දෙයක් කාලා රිලැක්ස් වෙලා දේවල් කරගන්න පුළුවන් ඉතින් ඔන්න ඔයාලට අපි කේක් දෙනවා වත්සලා ඒ මිහිරි මතකයන් අලුත් කරන්න thank you very much please help yourself වත්සලා මම වයර් කරලා තියෙන්නේ මට හෙලවෙන්න බෑ මටත් එකක් කරන් දෙන්න හරිම tempting
thank you very much. Hari. Iti? ඒ මතකයන් අලුත් කරමු මිහිරි මතකයන් වටේ පිටේ කට්ටිය ඔළුව කාපු කැවිල්ල සමහර අය හිතනවා අයියෝ මේගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ මොනාද මොනාගෙන්ද අඩු ඔව් එතකොට අඩු පුරවන්නේනවා අන්න කිස්තෙන් පිරවීම කරනවා කිස්තෙන් පුරවන්නේනවා ඒගොල්ලෝ ඉතින් මගේ හස්බන්ඩ් නම් සාමාන්‍යයෙන් ඔය කවුරුත් කියන දේවල් එහෙම ලොකුවට ඔළුවට ගන්න කෙනෙක් නෙමෙයි මම දන්නේ නැහැ මට පෙන්වන්නේ ඔළුවට ගන්න නැහැ කියලා හැබැයි අතුලින් ගන්නවද දන්නේ නැහැ මම අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කොහෙ ඩිපොසිට් වෙලා තියෙනවද කියලා. ගස් බණ්ඩ විතරයි. ඔව්. ඉතින් ඔහොම මේවත් වෙලා තියෙනවා. බුවි, තාම හතරයිනේ ඩාලින් වා දැනලා. يعني මොකද එලි වෙන ජාමෙට තමයි හොඳ හොඳ සෙල්ලම්. තාම එලි වෙලා නැහැ ඔයාට. තාම ටිකයි. ටිකයි. එතකොට මේ අවුරුදු හතරට මොන වගේ challenges ද ඔයාගේ? මේ අවුරුදු හතරට කියන්නේ මුලින්ම කියන ආදරේ දැක්ක දකින්න විදිය කොහොමද බඳින්න කලින්? අවුරුදු කොච්චරක් ආදරේ කරාද ඔගොලු බඳින්න කලින්? අවුරුද්දක් නෑ ඒ නෑ මාස 4යි මාස එතන මාස 4ට රෙජිස්ට්‍රේෂන් එක කරා අනේ පස්සේ මම අවුරුද්දකින් තමයි වෙඩින් එක වෙඩින් එක ගත්තේ එතකොට බඳින්න කලිනුයි බඳින්න පස්සේ තියෙන වෙනස මොකද ආදරය දකින්නවා දකින්න විදිය අර මේ අක්ක කිව්ව ටිකම තමයි අර අපි ආදරය කරන කාලේ ඉතින් අර පර්ෆෙක්ට් මේක නහනේ දෙන්නේ මම දෙන්නෙත් මගේ පර්ෆෙක්ට් මේක හසුන් හොඳට අහගන්න මේක මේ මේ දැන් ඔළුව කන්නේ මම ලුවා හසුන් හොඳට අහගන්න ප්ලීස් හරි මම දැන් මේක කන්නේතු ආකලු කනවා හරි ඉතින් මැරි කරලා ඒ කියන්නේ මැරි කරන්න කලින් ඉතින් අපි ඇවිද්දා කරා නිකන් එහෙම මැරි කරලත් අවුරුද්දක් දෙකක් යනකම් අපි ට්‍රැවල් කරා ඇවිද්දා රට රටවල් වල ගියා ඒ හැම ලයිෆ් එක හරියට එන්ජොයි කරා ඊට පස්සේ ඉතින් බබල දෙන හම්බුණානේ ඊට පස්සේ ඒ වෙනුවෙන් මහන්සි වුණා හැබැයි ඉතින් අර අක්ක කිව්වා වගේ අර ඉතින් පොඩි පොඩි දේවල් ඉතින් තියෙනවා බෑන්ඩ් එක ගෙදරකට ආවට පස්සේ තමයි ඉතින් තේරෙන්නේ සමහර දේවල් ආ මෙයා මෙහෙමයි මම මෙහෙමයි යටත් තේරෙනවා ඇතිනේ මෙයා මෙහෙමයි මෙහා මෙහෙමයි කියලා ගොඩක් නොගැලපීමක් තියෙන ද ලක්ෂණේ මොකද්ද ගොඩක් ගුරුවරියක් අහන්නේ ඔබ දෙදෙනාගේ වඩාත් නොගැලපෙන ලක්ෂණේ කුමක්ද අපි දෙන්නගේ වගේම එහෙම 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 කියන්න අමාරුයි ඒක එක එක වෙලාවට එක එක විදිහයි ඉතින් දැන් දැන් මම සාමාන්‍යයෙන් මට තනියෙන් يعني මට තනියෙන් ඉන්න පුළුවන් කෙනෙක් මම ඒ කියන්නේ මට තනියෙන් ඉන්න පුළුවන් මට කොයි හරි යන්න හරි එහෙම මම කසුන්ට එහෙම බෑ බෑ ඒ කියන්නේ එයා ආසයි හැම වෙලේම කොහම මං ඉන්නවා නම් නැත්නම් අම්මා තාත්තා හරි කවුරු හරි යාර එහෙම එක කෙනෙක් යාට හැම වෙලාවෙම කොයි හරි යන්න ගියත් යන්ද සමහර කොහමද සමහර කට්ටිය නවපදපි ලැබුවෙන් පස්සේ වා හිතනවද දඩුවෙක් බලාගන්න එකයි මේ ෆීල්ඩ් එකේ කලා ක්ෂේත්‍රය නියලන එකයි බැලන්ස් කරගෙන කරන්න පුළුවන් දෙයක් කියලා. ඔයා ප්‍රායෝගිකව දැන් ඔයා ඉන්න නිසා එක කොහොමද දකින්නේ? ඇත්තටම යුරේනි මම බැලන්ස් කරන මනුස්සයෙක්. ඉතින් මම හිතනවා ෆීල්ඩ් එකේ හිටියා කියලා දරුව ලැබුණා කියලා විවාහ වුණා කියලා අපි අපිව අතාරින්න ඕනේ නැ නේ නේ. මම බලන් ඉන්න කිසිම දවසක මාව අතාරින්නේ නැ. දැන් පාඩම් කරන්න තියෙන අතාරින්නේ නම් නෑ පුතේ අතෑරි ඇරිගෙන ගියා. අතාරින්නේ නැ. ඔව් අතාරින්නේ නැහැ. හැබැයි ඒක ඉස්සර ඉඳලා මට තිබිච්ච දෙයක් යුරේනි. මොකද මොන දැන් මගේ හස්බන්ඩ්ටත් තියෙන ප්‍රශ්නය තමයි අහස කඩම් වැටුණා මම ලස්සනට ඉන්නවා මම මං ගැන හිතනවා මම ලස්සනට මේකප් කරගෙන මගේ කොණ්ඩේ හදාගෙන මම ෆේෂල් දාගෙන පැක් දාගෙන මම මගේ ටික කරා මෙතන ප්‍රශ්නයක් හරි ඉතින් ප්‍රශ්න කියන දේවල් අපි මැරෙනකන් ගන්න ඕනේ තියාගෙන ඉන්නදයි මොනා කරන්නද මේ ප්‍රශ්නේ මොකද මං එහෙම අර අඬාඬම එහෙම ඉන්න කෙනෙකුත් නෙමෙයි මොන ප්‍රශ්නයක් ආවත් හැබැයි මං ගැන මම හරියට මාව පරිස්සම් කරනවා මං කියන්නේ දැන් දරුවෝ කියන අය යුරේනි ලොකු වෙනවා දැන් ඉස්සර හිටියා වගේ නෙමෙයි සමහර කාලකට මේ රටේ තින්නේ නැහැ
ලොකු වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිත හදා ගන්නවා නේ අන්තිමට අපිට මොනාද හිතෙන්නේ අපිට උඩ බලාගෙන ඉන්න වෙන්නේ ආනේ යා ගිහිල්ලා දැන් මොනා කරනවද අපිට අවදත් තණි වෙනවා නේ අනිවාර්යෙන් මම හිතන්නේ දැන් සමහර දෙමව්පියෝ මුළු ජීවිත කාලෙම හම්බ කරනවා හම්බ කරපු සල්ලි වියදම් කරනවා වෙඩින් එකට ළමයින්ගේ ඊට පස්සේ ඒක නිසා ඒ ඉතුරු කරන්නේ වෙඩින් එකට නිසා ඉස්සලම අධ්‍යාපනයට ඉතුරු කරනවා ඒක නිසා දෙමව්පියෝ කොහෙවත් ට්‍රිප් එකක් යන්නේ නැහැ කන්න බොන්න එළියට යන්නේ නැහැ කිසි දෙයක් කරන්නේ නැහැ ඊට පස්සේ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ ඉතුරු කරයින් පස්සේ ඊට පස්සේ කිනෝ අනේ මම මගේ ළමයාගේ වෙඩින් එකට ඉතුරු කරනවා කියලා ආයිමත් අර ටිකම තමයි වැඩට යනවා ගෙදර එනවා ඉතුරු කරනවා ජීවිතේ කිසිම දෙයක් විඳිලා නැහැ අන්තිමට ළමයි ලොකු වෙලා බැඳලා ළමයින්ගේ ළමයිනුත් අන්තිමට බලනවා මේකත් කියන්න ඕනේ මට මම හස්බන්ඩ් උත්වේ මට හරි සපෝටිව් වෙයි පැත්තේ මොකද දැන් මම බබාලාගේ පස්සෙන් දිවත් මම මුලදි මම ටිකක් අර වැඩිපුර අර ඒ දේ නැගෙන හිතන අම්මා කෙනෙක් ඉතින් අර මම චුට්ටක් ඕවර් රියැක්ට් කරනකොට කියන ඔයා කොහෙද යන්නේ ඒ දෙන්නා එහෙම හිටපු දෙන් ඔයා මේ මාත් එක්ක මෙතනට ලා ඉන්න යන්න එපා බලන්න එපා ඔළුවට ගන්න එපා අර එයා එහෙම කළා මාව මේවා කරන කෙනෙක් ඉතින් ඒක නිසා හරි ලේසි ඉතින් දරුවෝ ඉන්නවා එහෙම කියලා අපි අපිව අතාරින්න ඇත්තට මොනේ නැහැ ඒක නිසා තමයි ඉතින් ආපහු වැඩ කරන්න සූදානමින් ඉන්නේ එන්නේ හැබැයි දැන් මෙහෙ මෙහෙකුත් තියෙනවා දැන් අපේ මේ ශේෂ්ත්‍රෙත් පොඩි ගැටලුවක් තියෙනවානේ අපේ ශේෂ්ත්‍රේ ගොඩක් දිනක් හිතනවා ආ දැන් දබාලා ඉන්නවා දැන් ගෙදර දැන් දැන් මැරි කරලා ඉතින් දැන් වැඩ කරන්න බෑ බෑ අපිට හස්බන්ඩ්ලා වැඩ කරන්න දෙන්නේ නැහැ නැහැ දැන් එහෙම හිතලා හිතලා අපිට බෑ අපි දන්නවා පුළුවන් කියලා ඒගොල්ලෝ හිතනවා අපිට බෑ කියලා එහෙම බෑ නෙවෙයි පුළුවන් හස්බන්ඩ්ලට දැන් ප්‍රශ්න ඕගොල්ලන් දාගන්න එපා ඕනේ ඕ ප්ලීස් දැන් අනවශ්‍ය කරදර අනවශ්‍ය කරදර කෝල් එකක් දෙන්න එච්චරයි ඕ දැන් වෙන රටවල බලන්න ආලියා බාත් බලෝ වැඩනේ ප්‍රෙග්නන්ට් වෙලා ඉඳි වැඩ කරා ඉතින් එතකොට දැන් අපේ මේ ඉන්ඩස්ට්‍රි එකේ තමයි ওই ප්‍රශ්නේ තියෙන ආ බැඳලා බබා ඉන්නවා දැන් බැරුව ඇති කරන්න නැතුව ඇති අර එහෙම එකකින්නේ ඉත එහෙම නෑ මං හිතන්නේ මේ අපෙන් හරියට වැඩක් ගත්තේ නෑ මේ ඔව් ඒක තමයි කරුණා කළා දැන් බර වැඩ වගේ ගන්න ඒක ලොරියක් වගේ එලවන්න දෙන්න නේද ලොරි වැඩ ගන්න ඔව් ට්‍රැක්ටර් වගේ ව එලවන්න දෙන්න බර වැඩ ගන්න මේ දෙන්නගේ හරි ඉතින් දැක්කද වෙලාව ගියා තේරුණෙත් නෑ නේද තමයි නේද අපි දැන් ෆයිනල් බ්‍රේක් එකට ගිහලා ෆයිනල් සෙග්මන්ට් එකට තමයි එන්නේ අපි වෙලාව යනවා තේරුණෙත් නැහැ කතා කර කර හිටිය ඇච්චර සුන්දර දේවල් මං හිතන්නේ ගොඩක් පස්සට යන්න අපි ගොඩක් අර්ථවත් දේවල් කතා කරා ඉතින් බ්‍රේක් එකට ගිහින් ෆයිනල් සෙග්මන්ට් එකකට එකතු වෙමු this is a break right අක්කා නගෝ දෙන්න මේ බැඳලා නිසා දන්නෙත් නෑ මව පදවිය ලැබලා තියෙන නිසා දන්නෙත් නෑ හරීම ඩීසන්ට් ප්‍රශ්න ටිකක් තමයි මගේ ප්‍රොඩියුසර් අහලා තියෙන්නේ අපිට හරි බෝරින් වගේ දැන් මේ වහන්න ඕගොල්ලෝ හරි ඩීසන්ට් ළමයෝ අපි වනම්ම නම් ඒක දන්නේ නැහනේ ඒක තමයි ඉතින් හරි බෝරින් ඉතින් ඒ වුණාට සිංගල පන්තියකට ගියා වගේ ওই දෙන්න මම ඔයගොල්ලෝ සිංගල පන්තියකට තමයි යවන්නේ හරිද 11 අවසරට වගේ යවමු හරි ආදරවන්තයින් වෙනුවෙන් වෙන්වූ ප්‍රවාහන සේවය කුමක්ද ආදරවන්තයින් වෙනුවෙන්ම වෙන්වූ ප්‍රවාහන සේවය කුමක්ද ආදරවන්තයින් වෙනුවෙන් ප්‍රවාහන සේවය ඕ ආදරවන්තයින් වෙනුවෙන්ම ප්‍රවාහන සේවයක් තියෙනවා අම්මා ඒ ප්‍රවාහන සේවයම තමයි හැමෝම කරන්නේ ලව් බස් ඒක තව වචනයක් ආදර බස් ආදරයකට තව වචනයක් පෙම්බස් තමයි හැමෝම නැගලා යන බස් එක ලංකාවේ අගක් කරක් නෑර පෙම්බස් එකේ තමයි නැගලා යන්නේ හරි බඩුව ලොකුයි අඩිය තෙතයි බඩුව ලොකුයි අඩිය තෙතයි මේක මීට කලින් අහලා තියෙනවා නේද හරි හරියටම හරි මට ඔය වගේ ටිකක් මීට වෙනවා නේ. ටියුබ් ලයිට්ස් ද ඕ. ඕනේ වුණාම ඇඟිල්ල ඇතුළට යනවා. ඇති වුණාම ඇඟිල්ලෙන් අයින් කරනවා. මොකක්
මොකද ඕන වුණාම ඇඟිල්ල ඇතුළට යනවා ඕන වුණාම ඇඟිල්ල අයින් කරනවා ඕන වුණාම ඇඟිල්ල අයින් කරනවා ඇඟිල්ලෙන් අයින් කරනවා ඇඟිල්ලෙන් අයින් කරනවා ඕන වුණාම ඇඟිල්ල ඇතුළට යනවා ඕන වුණාම ඇඟිල්ලෙන් අයින් කරනවා අපි 얘ගෙන කතාත් කරා මේ වැඩසටහනේ ඕ දැන් ඕ වැඩසටහනේ කතාත් කරා මේ වගේන පිටුරොත් ඇඟිල්ලෙන් අයින් කරනවා ඕනුනොත් දා ගන්නවා දැන් දැන් ළඟ තිය දාලා තියනවද දැන් අපේ ළඟ තියෙනකන් ඔව් ඔව් මගේ ළඟ නැතුව ඇති දෙන්නගේම ළඟ තියෙනවා දෙන්නගේම ළඟ තියෙනවා ෆෝන් එකද ඇඟිල්ලෙන් ෆෝන් එකට ඇඟිල්ලට දානවද රින් 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 එක මොද්ද මගල් මොද්ද අයින් කරලා නිවිද්ද ආ දානවා ෆෝන් නම් මට නම් එපා මගුල කියලා අයින් කළා දානවා රයිට් ගිහින් ආවම හොදනවා සමහර කට්ටිය තියන් ඉන්නවා 18ට වැඩිය විතරද කරන්නේ 18ට වැඩිය විතරයි කරන්නේ අපි දන්නේ නැහැ 18ට අඩු වෙනුත් හොරෙන් කරනවාද කියලා මේක සාමාන්‍යයෙන් ගොඩක් ඒගොල්ලෝ කැමති දවල්ට කරන්න තමයි රැට හොරෙන් හොරෙන් කරනවා දන්නේ නැහැ ඉතින් අපි දන්නේ නැහැ මොකද මේ වගේ රටක් අපි ඉන්නේ කොලයක් හා සම්බන්ධ දෙයක් ඔර ලේසි කරා. ආ කසාද? නෑ. 18 වැඩි කට්ටිය විතරමයි ඒක කරන්නේ. ඒගොල්ලෝ පෝලිං ගැහිලා කරනවා, මුල්ලකට ගිහින් කරනවා, කාටවත් පේන්නේ නැති වෙන්න තමයි කරන්නේ. කාටවත් පේන්නේ නැති වෙන්නද කරන්නේ? ඔව්. පෙවුනොත් වැඩි දරුණුයි. කාටවත් පේන්නේ නැති. හරියටම හරි. හරිනේ කාලේ. මම රාත්‍රියේද කරනවාද කියලා කියවෝ අපි දන්නේ නැහැ හොර ඡන්ද කොහේ වැටෙනවද අපි දන්නේ නැහැ ලංකාවේනේ ඒකයි මම කිව්වේ රාත්‍රියේ කරනවාද දන්නේ නැහැ දවල්ට තමයි සාමාන්‍යයෙන් කරන්නේ හාරි උල්ලට කීම් කරනවා හොදන්න හොදන්න අපිරිසුදු වෙනවා ඒක මම දන්නවා මොකක් වතුර ආ මම දන්නේ මට ඕ තේර අපරාධ වාට දෙමු මේකට ලකුණු දෙන්නානේ නේද ඒක තමයි යන්නේ ඔයාට හොඳට සිංහල පුළුවන් දෙන්නෙක් දෙපැත්තෙන් ආවා කකුල් දෙක ගෑවා දෙන්නා දෙපැත්තෙන් ආවා කකුල් දෙක ගෑවා දෙන්නෙක් දෙපැත්තෙන් ආවා කකුල් දෙක ගෑවා පාවිච්චි කරන දෙයක් පාවිච්චි කරන දෙයක් කකුල් දෙකට ආවා කකුල් දෙක ගෑවා ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් වගේ එකක් ආ මේක මගෙන් අහන්න එපා කොහොමද කෑව වෙන්නේ කියලා නෑ වැල්ල වැල්ල ටික කෑවා මේකයි එක පැත්තෙන් හස්බන්ඩ් එක පැත්තෙන් දුව ආවිල කකුල් දෙක කණ එක වෙන එක මේක නෙවෙයි නැත් එක පැත්තෙන් මෙයාගේ අම්මා ඇවිල්ලා මගේ කකුල් දෙක එකක් කෑවා ඔළුව කෑවා වගේ එකක් නෙවෙයි මේක පාන නැති දෙයක් අන්න සපත්තුද සපත්තු දෙක මට හිතුරෙදි මං හිතුවේ නැහැ සපත්තු දෙක දෙයක් කියලා ගියොත් ගියා අන්තිම ප්‍රශ්නේ ගියොත් ගියා ගියොත් ගියා හස්බන්ඩ් එකට හොඳම උත්තරේ හම්බුනේ හොඳම උත්තරේ ගියොත් ගියා හස්බන්ඩ් ඒක මාරු අද සිට අර්ථකථනය කරනවා ගියොත් ගියා උත්තරේ හස්බන්ඩ් එන්න නම් එපා අයිමත් ළඟට නම් ගන්න නෑ පුතේ ගියොත් ගියා එන්න නම් එපා හැරිලා ඒකට දැන් යා පරණ අර්ථකථනය තමයි වයස අලුත් අර්ථකථනය අද සිට හස්බන්ඩ් වත්සලා සහ බුමිලි තමයි ඒක ලොන්ච් කරේ ලංකාවේ හරි ඉතින් ඉවරයි ප්‍රශ්න වලට yes ඉතින් දෙන්න thank you අද හැපි ආව එකට ආවට ගොඩක් ප්‍රශ්න වලට මාව ගව ගන්න එපා වෙන මේකේ පස්සේ
ප්‍රෝග්‍රම් එක ටෙලිකාස්ට් වෙනකොට හරි. එතකොට පොඩි පවුල් පවුල් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කසූර් ප්‍රසංග මාව නම් කිසි දෙයකට ගන්න නෑ. අර අකුරා කෝපයකට කිසිම ජීවිතයකට හානි වෙන්න කරලා තියෙනවා. අහක හිටපු පවුල්. අහක හිටපු පවුල්. අර අහක හිටපු පවුල් එහෙම අනේ මාව නම් මේ වලට ඇදලා ගන්න එපා. ඉතින් මං හිතන දෙන්න හැපි අව එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ෆෑන්සට මොන හරි කියන්න තියෙනවද ඔය දෙන්නගේ මම ඒක කාලේ දෙනවා. අපේ ෆීල්ඩ් එක ඩිරෙක්ටර්ස්ලා ප්‍රොඩියුසර්ස් ඔක්කොටම කියන්න මොකද ලේසි මේක අර කිව්වා වගේ ඔළුවේ හිටියන් ඔක්කොම හිතාගෙන ඉවරයි. බැඳලා මවක් වුණ ගමන් සියල්ල ඉවරයි කියලා. ඔව්. ඒක නිසා දැන් කියන්න තියෙන දේ කියන්න. ඩාලින් ඔක්කොටම කියන්න වාර දෙනවා ලංකාවක ඉස්සරහා chance එක වෙන ප්‍රෝග්‍රෑම් වලින් හම්බ වෙන්නේ නැහැ. ඔව් ඉතින්. ඇත්තටම වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතාගෙන ඉන්නා වගේ වැඩ කරන්න බැරි කාලයක් නෙමෙයි වැඩ කරන්න. තාම සෙක්සි මෑමන්. ඔව් යන්නෝ. මං හිතනවා ඒ කාලට වැඩිය මේ කාලේ වැඩ ගන්න පුළුවන්. පුළුවන් අනිවාර්යෙන් හොඳට වැඩ බන්න. මං කියේ ලොරියක් එහෙම අනිවාර්යෙන් ලොරියක් ට්‍රැක්ටරයක් වගේ දින බර වැඩ ගන්න. ඉතින් ඇත්තටම ශේෂ්ත්‍රේ තව ගොඩක් කරන්න ආසාවෙන් ඉන්නවා. ෆිල්ම්ස් ආසද චිත්‍ර කරන්න? ෆිල්ම්ස් ආසයි, ටෙලිඩ්‍රාමා ආසයි. මොකද මේ 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 රංගන ශේෂ්ත්‍රේ කියන්නේ ඉතින් දන්නවනේ යුරේනි අර ඉවසිල් ඉවරයක් වෙන්නේ නැහැ. ඒ ආසාව ඉතින් දිගටම වගේ තමයි ඉතින්. ඉතින් අර ගෙදර ඉන්න කාලේ අර හොඳයි කියලා හිතුණා. මමත් වැඩ කරනවා. බබාලා දෙන්නෙක් ඉන්නවා කියලා මම වැඩ නොකර ඉන්නේ නැහැ. බබාලා දෙන්නෙක් ඉන්නවා කියලා පේනවාද? එක්කෙනෙක්වත් නැහැ වගේ බලන්නකෝ දෙන්න. බැඳලත් නැහැ වගේ. ඔව් බැඳලත් නැහැ වගේ. හස්බර් ඕන්නම් මේ ඕන්නම් කියන්නේ මේ කරුණාකර රින් එකත් ඕන්නම් ගලවන්න. ඕන වෙලාවට අයින් කරනවා. අයින් කරනවා. අවශ්‍ය වෙලාවට දා ගන්නවා. අන්න හරි. ඔව්. ඉතින් වැඩ කරනවා. ඉතින් මේ බබාලා ඉන්නවා. දැන් වැඩ කරන්නේ නැතුව ඇති කියලා කවුරු හරි ඩවුට් එකක් හිටියා නම් එහෙම නැහැ. දැන් වැඩ කරනවා ආපහු. ඔව්. ඉතින් හොඳ වැඩකට වැඩක්ට එක්ක ඉස්සරහට එකද වෙමු. ඔව් කසුන් ප්‍රශ්නයක් නැහැ. හොඳ ලස්සන කෝල් එකක් එක්ක වැඩකට බාර ගන්නවනේ. අපි යනවා පැනලා. මොකද්ද? මොකද්ද? ආයිත් කියන්නේ ප්‍රෝග්‍රෑම් කියන කොට බලන්න. රයිට්. ඉතින් බොහොමත්ම ස්තුතියි වත්සලා පුවිනි. සුපතනවා දෙන්නවා. ෆීල්ඩ් එක අනිවාර්යයෙන්ම දකින්න මෙච්චර ලස්සන රූමත් අපිට නිලියෙන් දෙද්දි කරුණා කරලා ප්ලීස් මේ වගේ නාස්තියක් කරන්න එපා අපේ රටේ. ඉතින් ආසාමින් ඉන්න ඔය දෙන්නව වැඩි වැඩියෙන් දකින්න ක්ෂේත්‍රේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අද හැපි ආව එකට ඇවිල්ලා. මම හිතන්නේ බලන් ඉන්න හැම කෙනෙක්ම හිත පිරිසුදු කරගත්තා, හොඳට hina වුණා. ඉතින් බොහොමත්ම ස්තුති ජීවිතේ අත්දැකීම් බෙදාගත්තට හුඟක් කට්ටිය හිතේ තියන් ඉන්නවා. ඒ බයයි සමාජෙත් එක්ක කතා කරන්න. ඉතින් මම හිතන්නේ ඒකම ඇති දැන් අන්ඩර්ස්ටෑන්ඩින්ග් හස්බන්ඩ්ස්ත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එකේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක නිසාම තමයි මම හිතන්නේ උගලන්ට මෙහෙම හරි සැහැල්ලුවෙන් සමාජයත් එක්ක ගොඩක් දේවල් බෙදා ගන්න පුළුවන්. ඉතින් ස්තුති කරනවා මේ දේවල් වලට. හැම දෙයකටම බබාලගේ වැඩත් එක්ක ඔයගොල්ලන්ගේ කලාව කටයුතුත් එක්ක දෙයකටම ඔය දෙන්නට සුපතන බොහොමත්ම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට ඉතින් හැපි අව කොල්ලනේ වැඩි කකුල් දෙක බලන්න බෑ ඉතින් ප්ලීස්. නා කකුල් තුනක් අද පෙවුන්නුවා. එච්චර තමයි. හා එකයි දෙකයි. ඔ කකුල් හයක් වෙනවා. මීටය කකුල් හය වැඩි පෙන්වන්න බෑ. ඔ වැඩි පෙන්වනකොට ඔකට අගයන් නෑ. ඒක නිසා අපි යන්න යනවා. ලබන සතියේත් ඔයාලා ආදරය කරන තරු යුවලක් එක්ක හම් වෙනකම් හැමෝටම සුබ සතියක් සහ වාසනාවන්ත ඉරිදාවක්. ජය වේවා.